Good evening, everyone. Welcome to Madhu Talks. My Christmas season, okay, I'm not talking holiday season, okay. Our day, my favorite my season, okay. Me our day, mama tika khali my Christmas shopping kia. Iti mama gata decorations samay me video king oglane pen nane. Eva dala hadu pul asana DIY Christmas decorations mama israhar video selling oglane pen nana. Me thi ani my palveni purchase, okay. Eka advent candle stand, okay. එහෙම advent candles තියන්න හදපු holder එකක් මේක පාවිච්චි කරලා ලස්සන table centerpiece එකක් මං හදනවා ඉස්සරහට ඔයගලන්ට ඒක අනිවාර්යයෙන්ම වීඩියෝ එකක පෙන්නනම් මේක steel වලින් හදපු ගොඩක් strong durable stand එකක් ඉතින් මං හිතනවා මේක ගොඩක් ඉස්සරහට සැහෙන කල් පාවිච්චි කරන්න පුළුවන් කියලා ඉතින් ගත්තත් 50% discount එකකට ඉතින් මම හරිම happy මේ purchase එක ගැන ඊළඟක තමයි මේ ලස්සන mini Christmas tree with snow. Snow වැටිච්ච ලස්සන මේසෙට තියන්න පුළුවන් චූටි Christmas tree එකක්. හරිම ලස්සනයි. මට මේක ගැන ගොඩක් ideas තියෙනවා decorations වලට. මම ඔයගලන්ට ඉස්සරහට එන videos වල පෙන්නන්නම්. මේ යට අර burlap වලින් wrap කරලා. ඒක මේ විදිහටම උනත් තියන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් decorations එකතු කරලා ලස්සන scented මේසි උඩ තියන්න පුළුවන් ලස්සන decoration එකක් හදන්න පුළුවන්. ඉතින් මේකත් ගත්තේ half price ඉතින් තවත් happy. ඊළඟ එක තමයි මේ candles එක sizes හතරකින් තියන්නේ මම අර කලින් පෙන්නපු candle stand එකට තියන්න තමයි මම ගත්තේ. Advent වලට පත්තු කරන්න මේ පාට හොයාගන්න ටිකක් අමාරු නයි ඉතින් මම දැක්ක ගමන් ගත්තා එක තැනකට ගියාම එතන එක ගොඩක් ගණන් එක කැන්ඩල් එකක් ගොඩක් ගණන් නමුත් ඒ එක කැන්ඩල් එකක් ගන්න සල්ලි ගෙවලා තමයි මම මේ හතරම ගත්තේ වෙනත් තැනකින් ඉතින් ඔගලන්ට එක පේනවා දාන ග්ලිටර් වගේ තියෙනවා දිලිස්සෙනවා ඒ කැන්ඩල් එක හරිම ලස්සනයි ඒක අලුත් කලෙක්ෂන් එක නිසා ෆුල් ප්‍රයිස් ගෙවන්න උනා මේ අනිත් එක මේ mini Christmas trees මේක හරිම cute මේකටත් මගේ idea එකක් තියෙනවා ඉතින් මම හරිම excited ඔයගලන්ට පෙන්වන්න අලුත් decorations මේකට euro 3.99ක් ගෙවුවා ටිකක් ගණන් ඒකත් full price ගෙවලා ගත්තේ උනාට මම මේ size චූටි Christmas trees හොය හොය හිටියේ ඉතින් මේක තමයි ඊළඟ purchase එක හරිම cute ඊළඟට මම හොයලා හොයලා ගත්තා මේ glass Christmas decoration balls. ඒක මගේ අර advent candles වලට ගැලපෙන පාටකින් ගත්තේ. හදලා තියෙන වීදුරු වලින් මේකත් full price දීලා අලුත් collection එකකින් ගත්තේ. මට matching colors ඕනුණා මගේ advent candles වලට. ඉතින් ලානිල් පාට වගේ turquoise වගේ ලානිල් පාටත් ඒ තද නිල් පාටත් mix වෙච්ච set එකක්. ඊළඟට මම හොයාගත්තේ මේ චූටි ලස්සන miniature Christmas tree ornament එක. ඒක නම් හරිම artistic විදිහට හදලා තියෙනවා. Clay වලින් හදලා තියෙන්නේ. ඒකේ bells එහෙම ලලා glitter දාලා ලස්සනට ඒක හදලා තියෙනවා. ඒක පාවිච්චි කරන්න මට ගොඩක් ideas තියෙනවා decorations වලට. ඉතින් මම හරිම happy. ඒක ගත්ත එක ගන්න පුළුවන් වෙච්ච එක ගැන. මේක මම ගොඩක් ආස කරන ornament එකක්. ඉතින් ඔයගලන්ට තේරෙන්න ඇති මම ඒක ඇයි දිගට පෙන්වන්නේ කියලා. ඊළඟට මම ගත්තේ මේ silver පාට decorative leaves. මේක ගත්තේ කොළ පාට අතු අතරට දාන්න. මේකත් ඉතාම අඩුවට ගත්තේ. මම හිතන්නේ 70% discount වගේ අඩුවට දාලා තිබුණා. මම ඒකට ගොඩක් කැමතියි මොකද එතකොට අර color contrast එකත් එක්ක decoration එක ගොඩක් ලස්සන වෙනවා. ඊළඟට මම මේ snow white වගේ හදලා තියෙන decorative පොඩි අතු එහෙම නැත්නම් ඊටි ටිකක් ගත්තා.
මේකරත් මගේ අයිඩිය එකක් තියෙනවා. මං ඔගලට කලින් කීප සැරයක් කිව්වා වගේ මං හදනේ ඔක්කොම වීඩියෝස්වල පෙන්නන්න. තින් හතරක් ගත්තා. ඒකනම් යුරෝ එකටත් වැඩිය අඩුයි එකක්. හැබැයි කොලිටි එක හරි හොඳයි. අතේ ඇනෙනවා වගේ රෆ් ඉති නෙවෙයි. ඒකර සොෆ්ට් ප්ලාස්ටික් වලින් හදපු එක. ගොඩක් කල් තියාගන්නත් පුළුවන්. හොඳ කොලිටි ඩෙකරේෂන්ස්. ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් වල ගොඩක් අය එකම කල පැලට් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා මම මේ සුදු පාට මල් ගත්තා. මං හිතනවා ඔයගොල්ලෝ මගේ ඩෙකරේෂන්ස් වල කැමති වෙයි කියලා. දැන් ඔයගොල්ලෝ දකින්නේ මම ගත්ත අයිටම්ස් වෙන වෙනම. නමුත් මේවා එකතු කරලා හදන ඩෙකරේෂන්ස් වලට ඔයගොල්ලෝ ගොඩක් කැමති වෙයි කියලා මං හිතනවා. මගේ අයිඩියාස් වගේක් තියෙනවා. ඉතින් මම ඒවා බලලා කරන් පස්සේ ඔයගොල්ලන්ට වීඩියෝස් අප්ලෝඩ් කරන්න. මං ගොඩක් ආසයි මේකටත්. මේක අතර අනිත් අයිටම්ස් වගේ ලොකු ඩිස්කවුන්ට් එකකට තමයි ගත්තේ. මොකද මේ මල් හරි හයි ක්වලිටි හොඳට හදලා තියෙනවා. ඉතින් ගොඩක් හයි ප්‍රයිස් එකට තිබුණේවා. මං හිතන්නේ 60% වගේ අඩුවර තමයි මම ගත්තේ. ඊළඟට මම මේ එක්ස්ට්‍රා කොළපාට අතුත් ගත්තා. මම ගොඩක් කැමති ගේ ඇතුලේ කොළපාට මේ වගේ ඩෙකරේෂන්ස් තියෙනවාට නත්තල් දවස්වලට. ඉතින් ඒ නිසා මං කලින්ම මේවා දැක්කින්ද ගත්තා. ගිය පාර මම ගන්න හදනකොට මං ගිය කඩවල්වල මේ ඉවර වෙලා තිබුණේ. මම යනකොට ටිකක් පරක්කු වෙලා, ඒ කියන්නේ නත්තල් දවස් ලඟ වෙලා ගියේ. ඉතින් මේ පාර මං කලින්ම ගත්තා. මං හිතනවා මේක ප්‍රයෝජනවත් වෙයි කියලා ඩෙකරේෂන්ස් වලට. මේ සීසන් එකට ඩෙකරේට් කරනකොට නැතුවම් බැරි දෙයක් තමයි පයින් කෝන්ස්. මේක සාමාන්‍ය වටේ අතරි ගොඩක් ලස්සනයි. මොකද ඒක අර සුදු පාට ස්නෝ වැටලා වගේ, එහෙම නැත්නම් හිම වැටලා වගේ ලුක් එකක් තියෙනවා. ඉතින් මේක අලුත් කලෙක්ෂන් එකේ මම ගත්තේ. මම මේක දැක්ක ගමන් කැමති වුණා. ඉතින් මම හිතුවා ගන්න ඕනේ ඉවර වෙන කලින් කියලා. ඉතින් මේකත් මගේ ඩෙකරේෂන්ස් වලට මම ඇඩ් කරනවා. ඊළඟට මගේ ඇඩ්වෙන්ස් සෙන්ටර් පීස් එකට ඇඩ් කරන්න කියලා හිතාගෙන මම මේ මොස් ගත්තා. මට ඒකට කියන හරි සිංහල වචනය මට අමතක වුණා. මං හෙව්වා, මට හොඳටම අමතකයි. මට ඔගලන්ට පේනවා මේ මොනාද කියලා. සෝරි, ඒක ගැන මේ ඔගොල්ලෝ දන්නා මේක දැක්කම මේ මොනාද කියලා. මං ඒ වචනේ හොයාගෙන බැලුවා. මට ගොඩක් අමතක වෙති. ඔගොල්ලෝ මේකට කියන හරි සිංහල වචන දන්නවා නම් පල්ලෙහැන් දාන්න කමෙන්ට් බොක්ස් එකේ. ඒක මම ගොඩක් අප්‍රීෂিয়েට් කරනවා. ඒක හොය හොය හිටියනම් තව වීඩියෝ එක කරන්න වෙලා යන නිසා මම පටන් ගත්ත වීඩියෝ එක කරන්න. ඒක නැතුවම ඊළඟට මම ගත්තේ මේ ලාර්ජ් බෙරි අත්තක්. මේකත් මම මේ මුළු අත්තම එකට පාවිච්චි කරන එකක් නෑ. සමහර විට වෙන වෙනම ගලවලා එක එක ඩෙකරේෂන්ස් වලට යූස් කරයි. මේකත් ගොඩක් අඩුවට ගත්තේ. ඔගලන් දැන් අහලා අහලාම ඔගල දැන් දන්නවා මගේ බඩු වලින් 90%ක් විතර මම ගත්තේ ලොකු ඩිස්කවුන්ට් වලට කියලා. ඔගන් පේනවා ඉතින් රතු පාට ටැග් එක, සේල් ටැග් එක එකේ තාමත් තියෙනවා. ගොඩක් යුරෝපයේ ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් ඉන්ඩෝ, එහෙම නැත්නම් අවුට්ඩෝ ඒවත් මම දැකලා තියෙනවා. ලාර්ජ් බෙරි බ්‍රාන්චස් ඇඩ් කරලා තියෙනවා. ඊළඟට මම ගත්තේ මේ ගාලන් එකක්. මේ වගේ අර ක්‍රිස්මස් වල පාවිච්චි කරන ඒ අතු වලින් හදපු. මේක නම් මට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. සමහරට මදි වුණොත් මට ගිහලා තව එකක් ගන්න වෙයි. ඉතින් මේකත් මම මගේ පර්චේස් එකට ඇඩ් කරා. ඒක ගොඩක් හයි ක්වලිටි ගන් පේනවා ඇති. ඒකත් සොෆ්ට් ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. ගොඩක් හයි ක්වලිටි ප්‍රොඩක්ට් එකක්. තවත් මිනි ක්‍රිස්මස් ට්‍රී එකක් මම ගත්තා. මේක මේ සිරු තියන්න පුළුවන් එකක්. මේ වගේව ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ක්‍රිස්මස් වලට, එහෙම නැත්නම් හොලිඩේ සීසන් එකට ලිවිං ඒරියා එක ඩෙකරේට් කරද්දී. ඒක යුරෝ දෙකක් වගේ වුණේ. යුරෝ දෙකට වැඩිය අඩුයි. ඒක ඉතින් හයි ක්වලිටි වලට හදලා තියෙන නිසා මම ආසාවෙන් ගත්තා. ඩෙෆිනිට්ලි මේක ප්‍රයෝජනවත් වෙනවා මගේ ඩෙකරේෂන්ස් වලට. තවත් එක අයිටම් එකක් තියෙනවා. මං හිතනවා මෙතෙක් පෙන්නපු ඒවට ඔයගොල්ලෝ ගොඩක් කැමති වෙන්න ඇති කියලා. මම නම් ගොඩක් කැමති මම ගත්ත දේවල් වලට.
අනිත්තක බෙස්ම එක තමයි මට ෆුල් ප්‍රයිස් ගෙවන්න උන්නෑ මොස්ට් අයිටම්ස් ගන්නකොට. මේ තියන්නේ අන්තිම අයිටම් එක මේ පර්චස් එක ඒ ෆේක් ස්නෝ එකන්නේ ඇත්ත ස්නෝ නෙවෙයි, නමුත් ඇත්ත ස්නෝ වගේ පේන්න හදපු බොරු ස්නෝ, බොරු හිම. ඉතින් ඒක මහගලන්ට ඩෙකරේෂන් එක පෙන්න්න නම් ඉස්සරහට ඒක දැම්මහම ඇත්තටම ස්නෝ වගේ තියෙනවා. ඉතින් මම ඉන් පැකට් එකක් ගත්තා. ඕව තමයි ඉතින් මම මේ පාර ක්‍රිස්මස් ඩෙකරේෂන් ෂොපින් ගිහිල්ලා ගත්තේ. තව ගොඩාක් ලස්සන අයිටම්ස් තියෙනවා කඩවල්වල. ඒ වගේම ක්‍රිස්මස් දවස් ලං වෙනකම්ම අලුත් කලෙක්ෂන්ස් එනවා ෂොප්ස්වල්ට. ඔගුල මේ වෙනකම් මගේ වීඩියෝ එක බැලවන ලයික් කරන්න, මේ වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. මේ අයිටම්ස් දාලා හදපු DIY ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් එහෙම නැත්නම් හොලිඩේ ඩෙකරේෂන් වීඩියෝස් වලින් ආයි ඔගලන්ව හම්බ වෙනකන් ඔගුල හැමෝටම සුබම සුබ දවසක් නැත්නම් රාත්‍රියක් මම ප්‍රාර්ථනා කරනවා. Thank you and bye!